අයිබවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගත වූ පැය කිහිපය තුළ කොරෝනා ආසන්න 33ක් හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයෙන් නිලධාරිනියකටත් කොරෝනා පොලිස් නිලධාරීන් 31ක් නිරෝධායනයට කොරෝනා වෛරසය ගැන රජයේ සැලකිල්ල අඩුයි සජිත්ගෙන් චෝදනා සියල්ල රටින් ගෙන්වා යහපාලන රජය රට බංකොලොත් කළා අගමැති කියයි මැතිවරණය පිළිබඳව සාකච්ඡා කරන්න පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට වැල්වායට සහ මහියංගණයට අලි කරදර දේශීය පුවත්පතයි දැන් අවධානය මහමෙතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද පසුවන දිනටත් ක්‍රියාත්මකයි මේ අතර ඉදිරි මහමෙතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ ලේකම්වරුන් අද පෙරවරුවේ මෙතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා එළඹෙන මහමෙතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද පසුවන දිනටත් ආරම්භ වුණා. මෙවර මහමෙතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 7,585ක්. පසුගිය 13 වෙනිදා ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ පළමු අදියරේ කටයුතු අදින් අවසන් වන අතර අද උදැසන 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුරු 4ට අවසන් වීමට නියමිතයි. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද දිනෙත් සිදු කෙරෙන අතර තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා එළඹෙන 20 සහ 21 යන දෙදින අමතර දිනයක් දෙවෙන් කර තිබෙනවා. මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන අගෝස්තු මාස 4 වෙනිදා අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමිසම තීරණය කළා. මෙතෙක් පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සහ නිරෝධායන නීති රීතිවලට අනුකූලව සිදු වූ බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසන්නේ. මේ අතර සියලුම පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් රාජකීය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. මෙම සාකච්ඡාවේදී ඉදිරි මෙතිවරණේ සම්බන්ධයෙන් කරුණු රසක් සාකච්ඡාවට ගෙනණු අතර මහ මෙතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන්ද අවධානය යොමු තිබෙන බවයි අපකල විමසීමකදී මෙතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. යහපාලන රජ විදේශ රටවලින් සියලු භාණ්ඩ ගෙන්වා රට බංකොලොත් භවයට පත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දැරණිය කළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් දැරණිය කළ ප්‍රදේශයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඔහුගේ ආණ්ඩුව මේ රට බංකොලොත් කරලා තිබුණේ. හැම සෙල්ලම් බඩුවක්ම හැම දෙයක්ම රබර් කෑල්ල ඉදන් පිටරටින් ගේන්න තමයි හාමුදුරනේ මේ අය කටයුතු කරන්නේ. අපිට ගෙවන්න උනා මේ සල්ලි පිටරට සල්ලි වලට විශාල වශයෙන් ඩොලරේ මිලිය රුපියල් අගේ අඩු වුණා අපි බාර දෙනකොට 130 ගානක් 32යි දැන් 180 ගානකට ගිහිල්ලා 88කට 200ටත් ලං වෙලා ඇවිල්ලා ආපහු පස්සට 갔다 අපි ආ ඉතින් මේ අය ක්‍රමවේදයක් නැතුව වැඩ කරපු නිසා ආර්ථිකය ගැන හැඟීමක් නැතුව කටයුතු කරපු නිසා රටය ක්‍රමානුකූලව ආපස්සට ගියා අපි සම්පත් බිහි කරා අපේ ආණ්ඩු කාලේ වරායක් හැදලා ගුවන්තොට බොලවල් හදලා අධිවේගී මාර්ග හදලා කාපට් පාරවල් හදලා කොන්ක්‍රීට් පාරවල් ගමට ගෙනල්ලා ගමේ වටිනාකම රටේ වටිනාකම වැඩි කරා. දැන් මේ සම්පත් ටික විකුණන්න පටන් ගත්තා. එදා තිබිච්ච ආණ්ඩුව කිසිම වැඩක් ඒ අවුරුදු 4ට පාට කරේ නැහැ. ඒකෙන් දුක් විඳේ කවුද? ඒකෙන් පාඩු උනේ කාටද? ඒකේ පාඩු උනේ ඔබට. මේ රටේ ජනතාවට. දේශපාලන නායකයන්ට නෙවෙයි. දැන් UMP දෙකට කැඩිලා. ප්‍රේමදාසට හෝ රනිල්ට ඡන්ද දෙන්න මේ සිරිකොත යුද්ධ කරන්න. වැඩක් නැහැ. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් උන්ට තියෙන එකම විකල්පය අපිත් එක්ක එකතු වෙන්න. පෝට්ටුවත් එක්ක එක්කව වෙලා ඡන්දෙ පාවිච්චි කරා. රටක් හදන්න, ජාතියක් ගොඩනගන්න, දරුවාගේ අනාගතය ගැන කල්පනා කරලා කළ යුතු එක කාර්යය තමයි අපිට ආණ්ඩුවක් 3/2ක බලයක් තියෙන ආණ්ඩුවක් පිහිටවීමට අපිට සහයෝගය දක්වන එක.
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 13 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. යනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 2687ක් ලෙසයි. මේ අතර හෝමාකම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය නියුතු පොලිස් නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. होमकम पोलिस अधिकारी कार्यालय सेवे नियुत पोलिस निलधारिणीकट कोविड 19 वैरस आसाधने वी अतिपव ई दिन तहुरुना अदाल निलधारिणी पुत्रया कंदकाडु पुनरुत्थापन मध्यस्थाने सेवे नियुत आरक्षक अंश निलधारिये एनु अदाल पोलिस निलधारिणीयद निरोधानी सदा यमुकिरीमट सौख्य अंश पसुगियदा कटियुतु कल अतर ई दिन ऐट वैरस आसाधने वी अतिपव तहुरु बवई होमकम सौख्य वैद्य निलधारी वैद्य जगत कुमार महता अपकल विमसीमक दीसनहान कले එම නිලධාරිනිය පසුගිය 8 වනදා දක්වා තමා රාජකාරී කටයුතු කරන කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. අනතුරුව ඇයට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් අනතුරුව එම කාර්යාලයේ සේවය නියුතු නිලධාරීන් 31 දිනකු පමණ නිරෝධායනය සඳහා අත්තිඩිය පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයට සහ හබරදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව පොලිස් රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ පිරිස නිරෝධායනය සඳහා යොමු කර එලෙස නිරෝධායනය සඳහා යොමු කළ පිරිස අතරට පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් ඔවුන්ගේ රියදුරන් දෙදෙනෙක් සහ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේද අයත් මේ අතර රාජාංගන ප්‍රදේශයේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. පසුගිය පැය 24 තුළ අපිට රෝහලෙන් සිදු කළ සියලු PCR පරීක්ෂණ වලින් කිසිම රෝගියෙක් හමු වුණේ නැහැ. ඒ අතර සැක සහිත රෝගීන් 25ක් පමණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අපි අනුරාධපුර ශික්ෂණ රෝහල පවත්වගෙන යන ඒකට ඇතුළත් කළා අපි PCR පරීක්ෂණ කරා. ඒ වගේම පලාතේ පිටින් ලැබුණු සාම්පල සියල්ල පරීක්ෂා කරලා අපි ඒ සියල්ලෙන් තහවුරු වුණේ දැනට කිසිම රෝගියෙක් නොමැති බවයි. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ තත්ත්වය දැනට අපි මේ දිස්ත්‍රික්කයේ තුල යම් පාලනයක් සිදු කරගෙන යන බවට. කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පුත්කලින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම අද දිනත් සිදු කෙරුණා. අද දිනේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල PCR පරීක්ෂණ සිදු කරනු ලබන්නේ වැල්ලවත්තේ ෆ්‍රෙඩ්‍රිකා පාර අවට ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ කණ්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඒ ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ සහ ප්‍රජා සම්ප්‍රදාය සිදු කරනු ලබන්නේ. මේ ආකාරයෙන් දිගින් දිගටම කොළඹ නගරේ පුරාවට අපි ගිය දවස් ටිකේත් පරීක්ෂණ සිදු කරුණා. ඊයේ වනාතපුල ප්‍රදේශයේ පෙරේද මොදුරු වෙන ප්‍රදේශයේ ඊට කලින් දවසේ මැගසින් පාර වැලිකර බන්ධනාගාරයේ අවට ආශ්‍රිතයනුත් අපි පරීක්ෂා කරනු ලැබුවා. प्रयोजन आवरण अथवाट पिरीम अधिकरण मानव हिमकम नीति प्रति संस्करण अमाते निमल सिरिपाल सिल्वा महता प्रधान කොරෝනා වෛරසය පිළිබඳව රජය දක්වන සැලකිල්ල තවමත් අවම මට්ටමක පවතින බව සමගි ජනපද වේකේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ලක්කල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඉදිරි මහමැතිවරණයේදී සමගි ජනබල වේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් ලක්කල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කොරෝනා රැල්ලට රටේම සියලු දෙනා එකට එකතු වෙලා මුහුණ දෙන්න ඕනේ කියන කාරණාව එදා මම ප්‍රකාශ කරනකොට ආණ්ඩුව පැත්තෙන් මොකද ලැබුණු ප්‍රතිචාර උසුළු විසුළු කරා. අපිට කිව්වා කොරෝනා ගැන කතා කරන්න එපා, චීන ආණ්ඩුව අපිත් එක්ක තරහ වෙයි කිව්වා. මුව ආවරණ ගැන කතා කරනකොට මුවාවරණ අවශ්‍ය නැතේ කිව්වා. N95 N100 N110 තාමත්ම ඉහළම ප්‍රමිතියේ මුවාවරණ ටික රජයක් හැටියට ස්ටොක් කරලා වැඩිපුර ප්‍රමාණයක් ලබාගෙන මේ ආදරණීය ජනතාවට මේ බෙදලා දෙන්නේ කියනකොට මොකද ලැබුණු උත්තරය? මුවාවරණ අවශ්‍ය නැතේ කියන කාරණාව කිව්වා. අපි දුරදක්නා නොවනින්
කොරෝනා විපත පිළිබඳව රජයත් රටත් දැනුවත් කරනකොට රජයේ හිතන් හිටියේ වෙනම කාරණාවක් ගැන. කොරෝනා ගැන හිතුවේ නැහැ. රට ආරක්ෂා කිරීම ගැන හිතුවේ නැහැ. හිතුවේ එකම එක දෙයයි. ඒ තමයි කොහොමද මැතිවරණයේ ජයග්‍රහණය කරලා 3-2 ලබා ගන්න. ඒ නිසාම තමයි මිත්‍රවරුනි අද අපි ආර්ථික අගහදයකට ඇද වැටිලා තිබෙන්නේ. මේ ආර්ථික කඩා වැටීම තුල ජන සමාජයේ පොඩි මිනිස්සයා නන්නත්තර වේ. රටේ ආර්ථිකයේ ගොඩනැගු එකම පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ නාරහිම්ට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අපි අද විශාල ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. එකක් කොරෝනාව, අනික අපේ ගෙදර ආර්ථිකය. මේ ආණ්ඩුවට කොරෝනා නවත්තන්න බැරි වුණා. මේ ආණ්ඩුවට ගොඩේ ඉන්න සැලසුමක් නැහැ. ආණ්ඩුව හැටියට තමන්ගේ යුතුයකම ඉෂ්ට කරේ නැහැ. ආණ්ඩුව හැටියට තමන්ගෙන බලාගෙන අනික් අය අමතක කරා. ඒ නිසා මේ ඡන්දෙට එක්සත් ජාතික පක්ෂය එන්නේ රටේ ආර්ථිකය ගොඩගත් එකම පක්ෂය හැටියට. අපි අද එනවා අලුත් වැඩසටහනක් එක්ක. ඒත් අපි මේ ප්‍රශ්نين ගොඩේ නැත්තම් අපි කාටවත් අනාගතයක් නැහැ. එහෙනම් මේ ප්‍රශ්نين අපි ගොඩේ එනවනම් ජනතාවට අත දෙනවනම් ඒකට වැඩසටහනක් තියෙන්න ඕනේ. මම නිකන් කතා කරන්න යන්නේ නැහැ. මම ආයේ වැඩසටහනක් එක්ක ජනතාවේ සහයෝගය අරගන්න ඉදිරියට යන්න. අපි ලෑස්ති මේ අභියෝගයට මුහුණ දෙන්න. රට එක්ක ඉදිරියට යන්න. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න ගෙදර ආර්ථිකය හදාගන්න. අතට මුදල් ගන්න. කොරෝනා පාලනය කරන්න අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න අලියා ළඟින් කතිර ගහන්න. පක්ෂ මාරු නොකරන රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි එකම පක්ෂය ජාතික ජන බලපෑමේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්මන් සිල්වා මහතා පවසනවා. ඒ අලුත්කම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඒගොල්ලන්ට ජනතාව ජනවරමක් දුන්නා. අපි අහන ප්‍රශ්න මොකද්ද? ඒ දීපු ජනවරමට මොකද්ද කරේ? ආණ්ඩුවක් කර මොකද්ද කරේ? එක්සත් ජාතික පක්ෂයේ හවුල් ආණ්ඩුව අවුරුදු 4මාරක් නාස්ති කළා. ජනාධිපති අගමැති රණ්ඩු වී අවුරුදු 4මාරක් නාස්ති කළා. ලබන පහෙන් පස්සේ හැදෙන මොන ආණ්ඩුවක්ද? හැදෙන්නේ මොකද්ද? ওই කණ්ඩායම 3-4 එකතු වෙච්ච හවුල් ආණ්ඩුවක් හැදේ. දැන්ට මේකේ ලක්ෂණ පහළලා තියෙනවා. අගෝස්තු පහෙන් පස්සේ ලංකාවේ ජාතික ආණ්ඩුවක් හදන. ඇයි ඒ ජාතික ආණ්ඩුවක් හදන්න? 19 වෙනි සංශෝධනයට අනුව මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් හදනකොට ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ගාන ප්‍රමාණය ව්‍යවස්ථාවට දාලම තියෙනවා ඉස්සර වගේ නෙවෙයි ගාන කීයද 30යි වැඩි කර ගන්න ක්‍රමයක් තියෙනවා ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්නා පක්ෂය තවත් පක්ෂයක් සමගෝ පක්ෂ සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදාගෙන පාර්ලිමේන්තුවේ ඇති කර ගන්නා යෝජනාවකින් ඇමති මණ්ඩලයේ වැඩි කරගත හැකි කියලා වගන්තියක් දාලා තියෙනවා තත්නම් අරු කරන්නේ නැති පලායන් නැති අපේ ඡන්දේ වටනකම රකින්න කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ තියෙනවා ඒ කණ්ඩායම හදන්න පුළුවන්කම තියෙන්නේ ජාතික ජන බලවේගයේ මාලිමාවේ අපේ කණ්ඩායම විතරයි කුමන අභියෝග පැමිණියේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයේ යටතේ වත්මන් රජය මහමැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ දියුණු පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් දැන් මේ ඡන්දෙට තියෙන බය හින්දා ඒගොල්ලෝ හිතනවා මේ කොරෝනා වසංගතය පෙන්නලා ඒක ජනතාවට කියලා ඡන්දපොලට ජනතාව යන එක නවත්තලා දැන් ප්‍රජාසාලාව දෙන එක මැතිවරණ කොමිසමෙන් තහනම් කළාට ජනතාව මැතිවරණ ඉල්ලනවා අපේ හැම රැස්වීමකම 150ක් 200ක් 300ක් ජනතාව අපිත් එක්ක එකතු වෙනවා ජනතාව දැනගන්න කැමති ආණ්ඩුව හදන්නේ කවද්ද ආණ්ඩුව හදලා ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්නේ කවද්ද කියන එක ඒ නිසා මේ අගෝස්තු 5 මැතිවරණ එනකන් අර අන්ත පරාජයක් ගන්න සූදානම් වෙලා ඉන්න දෛවයේ සූදානම් කරලා තියෙන එක්සත් ජාතික පක්ෂයත් ඒ සමගි ජන බලවේගයත් දැන් වෙවුලුන් කාලා තියෙන. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ එකම අරමුණ තමයි ඉක්මනට කොවිඩ් වලින් රෝගීන් වැඩි වියම් අහු වියම් ඡන්දයක් ගන්න මිනිස්සු මැරෙන්න කියලා හිතන නායකයෝ ඉන්නවද කියන්නේ. මම ඔබ තමුන් ආන්සරට කියනවා ලෝකෙ පිළිගත්තු රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නේ. එක රැල්ලක් නෙමෙයි රැලි පිට රැලි 10ක් ගෙනත් දාන්න ගෝඨාභය මහත්තයා එක මිනිස්සෙක් මිය යන්න නොදී මේ රට ආරක්ෂා කරනවා. බලය ලබා ගැනීම පමණක් නොව ජනතාව ආරක්ෂා කිරීමත් රජය සතු වගකීමක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය පිට අදහස් දක්වමින්.
අරමුදලට විශාල මුදලක් ලැබිලා තියෙනවා. ඒ වගේම චීනෙන් අපිට PCR පරීක්ෂණ කරන සඳහා අවශ්‍ය උපකරණ ලැබිලා තියෙනවා. අහඹ පරීක්ෂණ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් පරීක්ෂණයක් කරන්නේ නැතුව මෙම රෝගී තත්ත්වය අඳුනගන්න අමාරුයි. තවම කරන්නේ සාමාන්‍යයෙන් දවසට 1500ක් පමණ තමයි මේ PCR පරීක්ෂණ. මේ ලෝකයේමත් විශේෂයෙන්ම PCR පරීක්ෂණ කරන ප්‍රමාණයෙන් 2%ක් හෝ 3%ක් තමයි රෝගීන් හඳුනාගන්න පුළුවන්. ඒ නිසා PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අනුව තමයි රෝගීන් හඳුනාගන්න පුළුවන්. ඒ ඇවිල්ලා තියෙන මේ PCR පරීක්ෂණ කිට් කට්ටල සාමාන්‍ය ජනතාව වෙනුවෙන් යොදවලා ඔවුන්ගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරන්න කියලා අපි විශේෂ දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. අද අප මුහුණ දෙන අභියෝගයන්ට ශක්තිමත් මුහුණ දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සහිත සැලසුමක් තිබෙනවා. ඒ අතීතයේදී වගේම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි නායකත්වයක් අවශ්‍ය වෙලා තිබෙනවා. රටේ පාලනය ක්‍රමවත් විධිමත් කරන්න පුළුවන් හැකියාවක් තිබෙන නායකත්වයක එක්සත් ජාතික පක්ෂ සතුව තිබෙනවා. එක්සත්කමක් නැති ජාතිකමක් නැති පක්ෂයක් බවට වර්තමාන එක්සත් ජාතික පක්ෂය නායකත්වය විනාශ කරලා තිබෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය හදපු ඩී සේනනායක මහත්තයලා, දඩි සේනනායක මහත්තයලා වගේ උදවියට කරන ලොකු කැලලක්. අපි කියන්නේ ජනතාවගේ පැත්තෙන් ඉඳලා අංක එක ජනතාව ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතේ ඒ සාමාන්‍ය ජන ජීවිතයේ යථාර්ථයට පත් නොකර කොහොමත් මහමැතිවරණයක් පවත්වන්න බෑ මේ රටේ. ජනතාවට වග කියන ප්‍රකාශයක් ආණ්ඩුව නිකුත් කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂය කියනවා දැන් ඡන්දේ ඕන දැන් තියන්නනවා දැන් ඡන්දේ තිබ්බ ගමන් කොරෝනා වැඩි වෙනවා. දැන් බලන්න දවසක් හරි කල් දාගෙන මේ කොරෝනා කියලා කල් දාගෙන අගෝස්තු 5 වෙනිදා ගෙන් පස්සට තව දවසක් හරි දැම්මොත් වැඩි ඕන ගොඩ යන්න පුළුවන් කියලා ඒකළු හිතනවා. නැත්නම් අඩුම ගාන එක ඡන්දයක් හරි වැඩි වෙයි කියලා ඒකළු විශ්වාස කරනවා. නෑ එහෙම වෙන්නේ නෑ. හැම පහු වෙන තප්පරයක් පාසාම ආපෝසර රටේ ජනතාව අපිත් එක්ක එකතු වෙනවා. කොරෝනා කියන්නේ ගෙදර ඉන්න මිනිහට නේක. පුල් ගැපා වෙලා ඉන්න පුළුවන් අසංගතය. විෂාකාර ක්‍රියා කරේ නැති හින්දා අපිට මාර්තු අප්‍රේල් මැයි වල විශාල දුර්භික්ෂයක් මේ රටේ උදා වුණා. අඩු ගාන මේ ජනතාව ගැන චූටි ගැක්කමක් හරි තියෙනවා. මේ රටේ පෙට්‍රල් ඩීසල් පොඩ්ඩක් අඩු කරන් තිබ්බට අඩු ගානේ රුපියල් 50කින් බැරනම් 25කින් අඩු කරන් තිබ්බට අපරාධ මේ තුන්වල්ල තුන් විදියකට ආවේ. අලියයි, දුරගතනයයි, මාලිමාවයි තුන් විදියට එන්නේ නැතුව තුනම එකට ගැට ගැව්වා නම් හොඳයි. ඒ තුනම එකට එකතු කරගෙන ආවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව තුනෙන් දෙකක ජනවරමක් ලබා ගන්නවා. ඒක ස්ථිරයි, ඒකාන්තයි කියන එක අපි පැහැදිලිව මතක් කරමු. අද දහවල් 12:30 සිට කොවිඩ් මර්ධන සියලුම රාජකාරිවලින් ඉවත් වූ බව දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. අප මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් විමසීමක් සිදු කළා. අද දහවල් 12:30 සිට කොවිඩ් මර්ධන සියලුම රාජකාරිවලින් ඉවත් වූ බව දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. අප මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් විමසීමක් සිදු කළා. සෞඛ්‍ය හා විශේෂ වෛද්‍ය සේවා අමාත්‍යතුමිය දින සභාගයේදී ප්‍රකාශ කරා කියලා අද දින මුද්‍රිත සහ අනෙකුත් ජනමාධ්‍යවල පෙරවරුවේ විකාශනය වුණා. දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට COVID-19ට අදාළ කිසිදු නීතිමය බලයක් පවරන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් මහජනතාව අපහසුතාවයට පත් වන නිසා කියලා. ඒ වගේම මේ වෙද්දී මැතිවරණ මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. මේවා නිකුත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරලා නැහැ. ඒ නිසා මේ නීති අනුකූල නොවන නිර්විල්ලක්. නමුත් කෙසේ වෙතත් අපි කියන්නේ මේ රටේ මහජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මහජනතා උප පරීක්ෂවරුන් කරපු කැපකිරීම මේ රටේ සියලුම පුරවැසියෝ දන්නවා. දැන් මේ තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා නම් අපි අදින් මහජනතාව පීඩාවට පත් වුණා දිගින් දිගටම කියලා. අපි ඒක පිළිබඳ පිළි අරගෙන අපි මේ මොහොතේ ඉඳලා විශේෂයෙන්ම අද මධ්‍යාහන 12:30 ඉඳලා සියලුම COVID-19 19 පාලන රාජකාරණ ඉවත් වෙනවා. ඒ වගේම හෙට දින පෙරවරු 10ට අපි දිවයින පුරා සියලුම නියෝජ්‍යයන් කැඳවලා තියෙන ඔවුන් සමග එකතු වෙලා අපි ඉදිරි උදිය සම්පති ක්‍රියාමාර්ග තීරණය කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශන මහජන තුල කියලා සිටුවිලි නිසා රාජකාරී කිරීමේ ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම නීතිමය රැකවරණයක් නැතුව මහජනතාවට නිරාවරණය වෙමින් අභියෝගයන්ට ලක්වීම කළ නොහැකි නිසා තමයි අද මධ්‍යාහන 12:30 ඉඳලා මේ සියලුම රාජකාරණ අපි ඉවත් වෙන කටයුතු කරේ.
වනාලේ කැටලුව පිළිබඳව අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. තවමත් එයට නිසි විසඳුම් නොලැබී ඇති පසුබිමක බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ වනාලි ප්‍රහාරයකින් අඹසැමි යුවලක් ජීවිතක්ෂයට පත්වැති පොතක් අපට වාර්තා වුණා. වනාලි ගැටලුව වර්තමානයේදී නිරන්තරයෙන් අපට වාර්තා වන නිමක් නොවන ගැටලුවක් බවට පත්වෙලා බුත්තල ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ දඹයය ප්‍රදේශයේදී වනාලි ප්‍රහාරයකින් අඹසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රබර් කිරි කපමින් සිටි දෙදෙනෙකුට මෙම වනාලි ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාරියම් මානමැති 57 වෘදි කාන්තාවක් සහ ඇගේ ස්වාම පුරුෂයා වන ආර් රාමකෘෂ්ණන් නැමැති 70 වෘදි පුද්ගලයෙක්. प्रादेशिक रोहल जीवितक्षेपत्वे पश्चात मरण परीक्षण अदीन सिदुकिरी प्रदेश මහියංගණිය ප්‍රදේශයේ මැදිහය ගම්මානයේ අලිකඳුර ප්‍රදේශයේ සහ රිදිමාලියද්ද ප්‍රදේශයේ දහසේ කණුව ගම්මානයේ නිවාස තුනකට පසුකීදා රාත්‍රියේ වනාලීන් දැඩි ලෙස හානි සිදු කර තිබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ අදාළ නිවසයන් දැඩි ආර්ථික දුෂ්කරතා මැද්දේ තම ජීවිකාව ගෙන යන පුද්ගලින් බවයි. එහෙනම් මේ මිස් මං ඊයේ 16 හදිසියෙන් ගියා ගෙදරකට මේ කැවුම් වගේක් කියලා දෙන්න පොඩි බබෝ ඉදිරියට එනකොට කේ අලි පෙරලලා පිස් වනජීවකේ නම්බරයක් පන්න කියන්න ඊයේ රෑ කඩලති. එහෙනම් මිස් වනජීවකේ නම්බරයක් තියෙනවා මිස්. හා හොඳයි මිස් කියන්නකෝ. කියන්න මිස්. දැන් මගේ මහත්තයාට වකුබඩු අමාරුව. හ්ම්. ඉතින් එයාට දැන් එකක් පරිත්‍යාග කරගෙන ඉන්නේ දැන් අවුරුදු 13ක් අනිත් පීරිස් කෙනෙක් කෙනෙකුට පරිත්‍යාග කර පින්තක සල්ලි වලට නෙවෙයි. දැන් මේ ළමයි දෙන්නෙකුත් එක්ක ඉන්නේ මේක මහවලෙන් නඩුත් දාලා තියෙන්න යන්න කියලා. අපිට යන්න තැනක් නැති නිසා මහත්තයා මෙතන හිටියේ. ඉතින් අපිට යන්න තැනක් හරි රජෙන් හරි ඉල්ලලා මම හැමතැනම බාර දුන්නා. මේ තුන්වෙනි ගමන කැඩුවේ දැන් ගියා උද්දේ කඩලා මේ බඩු බාහිර විනාශ කරා. අන්න 49000ක රස්සෙරු හදලා තියෙනවලු. මම ක්ලාස් ගානක් පුරවලා දුන්නේ. ඒව තාම ලැබිලා නැහැ. මට වදුල්ලට කෝල් කරන්න. ඉතින් අපි දන්නේ නැහැ නේ මේවා කවුරු දෙනවද කොහොම කරනවද. අපි මරා දානවා විතරයි මේ ගමේ වෙන්නේ. දැන් මරණ මරණවා බුද්ධිලා වලිය දාන. වල දානවා එච්චරයි. අපේ කෙහෙල් මණ්ඩිය ඔක්කොම කෑවයි. බයේ මං එළි වෙනකම් මිනිස්සුයක් නැහැ. කොළඹ ගිහිල්ලා එළි වෙනකම් ඇහැරගෙන හිටියේ. ඔක්කොම කෙහෙල් මණ්ඩියත් කෑවා. වයර වාගේ තිබ්බා ඔක්කොම මෝටරේ. මෙම ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටලුවට අවධානය යොමු කර නිසි විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙසයි. Then with a spot. මානව ඉතිහාසයේ ප්‍රථම වරට සෙල්සියස් අංශක 6000ක් වැනි අධික උණුසුමකින් යුතු සූර්යාගේ ආසන්නතම ඡායාරූපයක් ඡායාරූප පෙළක් ලබා ගැනීමේ ඓතිහාසික පියවරක් සාර්ථක වී තිබෙනවා. පෘථිවිය සිට කිලෝමීටර් මිලියන ගණනාවක් ඈතින් පිහිටි සූර්යාගේ ආසන්නතම ඡායාරූප පෙළක් ලබා ගැනීමට යුරෝප අභ්‍යවකාශ ඒජන්සිය සමත් වී තිබෙනවා. 2020 වර්ෂයේ මුලදී දියත් කළ සූර්ය කක්ෂීය පරීක්ෂණ යාන හරහා මෙම ඡායාරූප ලබාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මදන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලි තුමෙම සව සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.